10 ශ්‍රේණියේ ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩම තමයි ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය. මූලාශ්‍රය කියන්නේ කුමක්ද? අවුරුදු 10000 ගණන් ඈත කාලයේ ඉතිහාසයේ හැදෑරීමේදී ඒ අවතිවල මිනිසුන් ලියා තැබූ දේහා ඔවුන්ගේ විවිධ නිර්මාණ අපට දක්නට ලැබේ. එම නිර්මාණ මගින් අතීත මිනිස් කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගත හැකි නිසා ඒවා මූලාශ්‍රය ලෙස හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ දරුවනි අවුරුදු 10000 ගණන් ඈත කාලයේ අපේ රටේ හිටපු ආදි මුතු මිත්තන් විසින් ලියා තිබූ දේවල් වගේම ඔවුන්ගේ නිර්මාණත් අපට දක්නට ලැබෙනවා. එම නිර්මාණ වලින් අපිට ඒ අතීතයේ පැවති මිනිස් කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගන්න හැකි වෙන නිසා ඒවා මූලාශ්‍රය ලෙස හඳුන්වනු ලබනවා. මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. පළවෙනි එක සාහිත්‍ය මූලාශ්‍රය, දෙවෙනි එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු. සාහිත්‍ය මූලාශ්‍රය යනු අතීතයේ පුද්ගලයන් විසින් විවිධ කාලවකවානුවල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකුණු ලබනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය යනු පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ මගින් සොයා ගැනෙන පුරාවස්තු, ස්මාරක, කාසි, ශිලාලිපි හා විවිධ නටබුන් ආදිය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ලෙස හඳුන්වනු ලබනවා. සාහිත්‍ය මූලාශ්‍රය ගැන අපි කතා කරද්දී දේශීය සාහිත්‍ය මූලාශ්‍රය, විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ අදින් වසර 2000කට පමණ පෙර ලාංකිකයන් විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් වරින් වර ලියන ලද කෘති දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකනු ලබනවා. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ගැන කතා කරද්දී විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ මෙරට පිළිබඳ උනන්දුව දක්වූ විදේශිකයන් විසින්ද යම් යම් කෘති රචනා කළා තිබේ. නැතහොත් ඕන් ලියු කෘතිවල ලංකාව පිළිබඳව තොරතුරු ඇතුළත් කර තිබේ. මෙම කෘති විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ දරුවනේ අපේ රට පිළිබඳ උනන්දුව දක්වූ විදේශිකයන් අපේ රට පිළිබඳව එයාලා කෘති රචනා කළා තියෙනවා. ඒ වගේම එයාලා ලියු කෘතිවල අපේ ලංකාව පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මෙම කෘති විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හඳුන්වනු ලබනවා. අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය අතර වඩාත්ම පැරණිතම කෘතිය ලෙස සැලකෙන්නේ දීපවංශය. මෙය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ රචනා කරලා තියෙනවා. ඒ වගේම මෙම දීපවංශයේ කතුවරයා අවිනිශ්චිතයි. ඒ කියන්නේ කතුවරයෙක් නිශ්චිතව නැහැ. මහසෙන් රාජ්‍ය සමයේ අවසානයේදී මෙරට ඓතිහාසික තොරතුරු හා ශාසන ඉතිහාසය සම්බන්ධ පුවත් දීපවංශයට ඇතුළත් වෙනවා. ලංකාවේ මෙහෙණි සස්නේ ආරම්භය පිළිබඳව දීර්ඝ විස්තරයක් මේ දීපවංශයේ අන්තර්ගත වෙනවා. පඬුවස්තිව රජුගේ දරුවන්ගේ නම් සඳහන් වන එකම වංශ කතාව වන්නේ දීපවංශයයි. මේ දීපවංශයේ දුර්වලතාත් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි ඓතිහාසික පුවත් දීපවංශයේ දක්වා ඇත්තේ ඉතාමත් කෙටියෙන්. ඒ වගේම පුනරුක්ති දෝෂවලින් යුක්ත වීමත් දීපවංශයේ තියෙන දුර්වලතාවයක්. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩා වැදගත් වෙන සාහිත්‍ය ග්‍රන්ථයක් තමයි මහා වංශය කියලා කියන්නේ. දීපවංශය තිබියදීම අඩුපාඩු වඩා අඩු කෘතියක් වශයෙන් මහා වංශය රචනා කළා තියෙනවා. මෙය කොටස් කිහිපයෙන් යුතු කෘතියක්. එහි මුල් කොටස අනුරාධපුර වික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ විසූ මහානාම නම් භික්ෂූන් වහන්සේ විසින්
රචනා කරලා තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ සමය අවසානයේදී මෙරට ඓතිහාසික තොරතුරු හා ශාසන ඉතිහාස සම්බන්ධ පුවත් මහාවංශයේ මුල් කොටසට ඇතුළත් වෙනවා. මහාවංශයේ මුල් කොටස සහ දීපවංශයේ ඇතැම් තොරතුරු අතර සමානතාවයක් දක්නට ලැබෙනවා. මෙම මූලාශ්‍ර දෙකම රචනා කිරීමේදී ඊට ප්‍රථම ලියවී තිබූ සීහරට්ඨ කතා මහාවංශය, උත්තර විහාරට්ඨ කතා, විනයට්ඨ කතා ආදී මුල් ග්‍රන්ථවල ආභාෂය ලබා තිබීමත් ඊට හේතුවක් වන්නට ඇතැයි සැලකෙනවා. ඒ වගේම මහාවංශය පිළිබඳ අපි කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියවුණු කෘතියක් වීමත් වැදගත් වෙනවා. ඒ වගේම මහාවංශයේ සඳහන් තොරතුරු පුරාවිද්‍යාත්මක සාධක මගින් අනාවරණය වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් සංගමිත්තා තෙරණින් වහන්සේගේ පැමිණීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන අතර වර්තමානයේ පවා අපිට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම දරුවනේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකලා කියලා මහාවංශයේ සඳහන් වන අතර වර්තමානයේ පවා අපිට රුවන්වැලි මහා සෑය දක්නට ලැබෙනවා. මහාවංශයට ලියන ලද ටීකා වන්නේ වංශත්තා ප්‍රකාශනියයි. ඒ වගේම වෙනත් මූලාශ්‍රවලින් නොලැබෙන තොරතුරු රැසක් මේ එම ග්‍රන්ථයට ඇතුළත් වී තිබීමත් විශේෂත්වයක්. අපි රජරට ශිෂ්ටාචාර සමයේ ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන කෘති ලෙස බෝධිවංශය, ථූපවංශය, ධාතුවංශය, පූජාවලිය, සද්ධර්මලංකාරය වැදගත් වෙනවා. ගම්පල යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා පැවති සාහිත්‍ය කෘති වශයෙන් නිකාය සංග්‍රහයේ රාජාවලිය වැදගත් වෙනවා. නිකාය සංග්‍රහය මගින් ශාසන ඉතිහාසය පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම රාජාවලියෙන් දේශපාලන තොරතුරු අපට දැකගත හැකි වෙනවා. ඒ අනුව මේ රාජාවලියේ රජවරුන්ගේ නාමාවලියක් අපට දක්නට ලැබෙනවා. කෝට්ටේ යුගයේ සිට මහනුවර යුගය දක්වා තිබිච්ච සාහිත්‍ය මූලාශ්‍ර විදිහට සංදේශ කාව්‍ය අපිට වඩා වැදගත් වෙනවා. උදාහරණ වශයෙන් සැලලීනි සංදේශය, ගිය සංදේශය, කෝකිල සංදේශය මේදී හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ප්‍රශස්ති කාව්‍යයක් මේ කාලයේදී රචනා වෙලා තියෙනවා. ප්‍රශස්ති කාව්‍යයක් කියන්නේ රජ කෙනෙකු පිළිබඳව වර්ණනාවක් දක්වමින් යම්කිසි ග්‍රන්ථයක් රචනා කිරීම. උදාහරණයක් වශයෙන් 6 වන පරාක්‍රම බාහු රජතුමා පිළිබඳව වර්ණනා කිරීම සඳහා පෙරකුම්බා සිරිත රචනා කළා තියෙනවා. තවද හටන් කාව්‍යයක් මේ යුගයේදී රචනා වෙලා තියෙනවා. උදාහරණ වශයෙන් සීතාවක හටන, කොන්ස්තන්තිනු හටන, ඉන්ද්‍රේසි හටන පෙන්වලා දෙන්න පුළුවන්. ඉතිහාසයේ ගොඩනැගීමේදී සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක මූලාශ්‍රයේ රචනා වූ කාලය. ඒ කියන්නේ අපි යම්කිසි මූලාශ්‍රයක් ගත් විට ඒ මූලාශ්‍රයේ රචනා වූ කාලය පිළිබඳව අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම මූලාශ්‍රයේ කතුවරයා කවුරුන්ද කියලා අපි හඳුනා ගන්න ඕනි. ඒ වගේම කතුවරයා මේ ග්‍රන්ථය ලියීමේදී අරමුණු කරගත්තේ මොකක්ද යන්න අපි අවබෝධ කරගත යුතුයි. ඒ වගේම මූලාශ්‍රයට කරුණු ලබාගත් ආකාරය. ඒ කියන්නේ යම්කිසි කතුවරයෙකු ග්‍රන්ථයක් රචනා කිරීමේදී ඒ ග්‍රන්ථයට කරුණු ලබාගත් ආකාරය පිළිබඳවත් අපි විමසිලිමත් වෙන්න ඕනි. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳව කතා කිරීමේදී දකුණු ඉන්දියාවේ සිලප්පදිකාරම්, මණිමේකලෙයි, පදිරුප්පත්තු අපිට වැදගත් වෙනවා. චීන මූලාශ්‍රය පිළිබඳව කතා කිරීමේදී පාහියන්ගේ දේශාටන වාර්තාව අපිට වඩා වැදගත් වෙනවා. ඒ වගේම අරාබි මූලාශ්‍රය වශයෙන් ඉබන් බතූතාගේ දේශාටන වාර්තාව වැදගත් වෙනවා. ඒ වගේම පෘතුගීසි මූලාශ්‍රය වශයෙන් රිබේරෝගේ ලංකා ඉතිහාසයේ ග්‍රන්ථයක් අපිට වඩා වැදගත් වෙනවා. ඕලන්ද මූලාශ්‍රය වශයෙන් ෆිල්ප්ලස් බැල්ඩියස්ගේ කෘතියත් අපිට ගොඩක් වැදගත් වෙනවා.
ඒවගේම ඉංග්‍රීසි මූලාශ්‍ර වශයෙන් රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව ග්‍රන්ථය අපිට වඩා වැදගත් වෙනවා. පුතේ මේ දැන් සඳහන් කරපු මූලාශ්‍ර ටික අපේ ලංකා ඉතිහාසය හැදෑරීමේදී විදේශිකයන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ විදිහට අපිට සලකන්න පුළුවන්. තමන් විසින් නොදොටු එහෙත් වෙනත් අය විසින් පවසන ලද තොරතුරු මත පිහිටා ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා තිබූ කච්චුවරුන් පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. ග්‍රීක මූලාශ්‍රය ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය, මෙගස්තිනීස්ගේ ඉන්ඩිකා කෘතිය, ඔනිසික්‍රීටස්ගේ වාර්තා. රෝම මූලාශ්‍රය ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය කෘතිය, ටොලමිගේ ලංකා සිතියම. චීන මූලාශ්‍රය හියුන්සියාන් භික්ෂුවගේ දේශාටන වාර්තාව, පෘතුගීසි මූලාශ්‍රය ෆර්නාඕ ඩී ගුවරොස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථිය. මේ අනුව අපි දැන් කතා කරීමේදී අපේ ලංකාවට ඇවිල්ලා නැති වුණත් එයාලා යම්කිසි කෙනෙක්ගෙන් තොරතුරු අහගෙන ඒ අහගත්තු තොරතුරු මගින් මේ පොත්පත් රචනා කළ තියෙනවා. ඒවත ඒ ගැන තමයි අපි දැන් කියුවේ. සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපිට ලැබෙන ප්‍රයෝජන පිළිබඳව කතා කිරීමේදී ඓතිහාසික අනුපිළිවෙල සකස් කරගත හැකිමත් විශේෂත්වයක්. ඒ කියන්නේ දරුවනේ අපිට රජවරුන්ගේ ඓතිහාසික අනුපිළිවෙල සකස් කරගන්න පුළුවන් වෙනවා. එක් එක් අවධිවල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගැනීමටත් අපිට මේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් හැකියාව ලැබෙනවා. එක් මූලාශ්‍රයකින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයන් මගින් සනාථ කර ගැනීමට හැකිවීමත් මේ සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රයෝජනය. ඒ කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වල යම්කිසි තොරතුරු සඳහන් වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් මගින් සනාථ කර ගන්න පුළුවන් වීම තමයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේම රටක විදේශීය සම්බන්ධතා අධ්‍යයනය කිරීමට. ඒ කියන්නේ අතීතයේ අපේ ලංකාවේ විදේශීය සම්බන්ධතා කෙසේ පැවතුනේද යන්න අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ඉන්දියාවේ අශෝක අධිරාජයා සමග දූත හුවමාරු කර ගැනීම, ඒ වගේම මහින්දාගමනය සිදුවීම, ඒවා විදේශීය සම්බන්ධතා යටතට ගැනෙනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ගැන අපි කතා කිරීමේදී අපි ලේඛන, කාසි, නටබුන් වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අභිලේඛන. අභිලේඛන යනු මැටිපුවරු, තඹ, ඒ වගේ දේවල් වල අකුරු ලිවීමයි. මේ රූපයේ දැක්වෙන්නේ මැටිපුවරක අකුරු ලිවීම. මේ තඹ තහඩුවක අකුරු ලියා තිබීම. සෙල්ලිපි පිළිබඳව කතා කිරීමේදී සාමාන්‍යයෙන් ගල්වල තමයි මේ සෙල්ලිපි ලියලා තියෙන්නේ. ඒ අනුව මේ රූපේ දැක්වෙන්නේ නිශ්ශංකමල රජතුමාගේ ගල්පත ශිලා ලිපිය. ගල් ටෑම්, ගල් කුළුණු, ඒ වගේ දේවල් වල මේ සෙල්ලිපි ලියලා තියෙනවා. සෙල්ලිපි ලියද්දී සෙල්ලිපි වල බොහෝ දුරට කටාරමට යටින් තමයි සෙල්ලිපිය කොටලා තියෙන්නේ. සෙල්ලිපි පිළිබඳ අපි කතා කිරීමේදී ලෙන් ලිපි, කිරි ලිපි, ටැන් ලිපි, පුවරු ලිපි වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ලෙන් ලිපි කියන්නේ ගල් ලෙන් වල කටාරම අසල ලියූ ලිපි. කිරි ලිපි කියන්නේ ගල් තලාවක හෝ ගල් කුළුණු මත ලියූ ලිපි. ටැන් ලිපි කියන්නේ සකස් කරගත් ගල් කුළුණු මත ලියූ ලිපි. පුවරු ලිපි කියන්නේ මල් ආසන මෙන් තැබූ ගල් පුවරු මත ලියූ ලිපි. මේ අනුව ශිලා කියන්නේ ගල්නේ. ඉතින් ගල්වල ලියලා තියෙනවා නිශ්ශංකමල රජුගේ ගල්පොත ලිපිය. ඒ වගේම බිත්තිවල චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ වගේම සීගිරි ගීත් බිත්තිවල තමයි ලියලා තියෙන්නේ. ඒ අනුව බිත්තිය මාධ්‍ය කරගෙන තමයි සීගිරි ගී ලියලා තියෙන්නේ. තවද තඹ තහඩුවලත් ලියලා තියෙනවා. ඒ අනුව පළවෙනි ජයබාහු රජුගේ පනා කඩුව තමසන්නසත් අඳුනා ගන්න පුළුවන්. රන් තහඩුවල වතබ රජුගේ කාලයේ යාපනයේ පාලනය කළ ඉසිගිරි කියන අමාත්‍යවරයෙකු
විහාරයක් ඉදිකර චෛත්‍යයක් ඉදිකර බව මේ වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙනවා. දැව දැව මාධ්‍යනුත් ලියු ලේඛන තියෙනවා. උදාහරණයක් විදිහට ඇම්බැක්කේ දේවාලයේ දැව කණුවර ලියු ලේඛන වැදගත් වෙනවා. ඒ වගේම මැටිපුවරුවලත් පුළුහා ගඩොල් මත ලියු අකුරු තියෙනවා. ඒ වගේම භාජන විදිහට භාජන මාධ්‍ය කරගෙන මැටි වළං පාත්‍ර ආදී අකුරු ලිවීම සිදු කරන්න තියෙනවා. මේ තියෙන්නේ පනා කඩුව තමසන්නේ ඡායාරූපයක්. මේ තියෙන්නේ මැටිවල ලියු අකුරු. මේ තියෙන්නේ නිසංකමල්ල රජුගේ කල්පත ශිලා ලිපිය. කාසි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර කාසි වලටත් වඩා වැදගත් තැනක් හිමි වෙනවා. ලංකාවේ හැම වෙලා තියෙන පැරණිම කාසි විශේෂය තමයි කහපාන කියලා කියන්නේ. නටබුන් නටබුන් කියන්නේ අතීතයේ ගොඩනැගිලිවල අවශේෂ වර්තමානයේ කැණීම් මගින් අපිට හමු වෙලා තියෙනවා. මේ රූපවල දැක්වෙන්නේ නටබුන්. චිත්‍ර මූර්තිය පුරාවස්තු. චිත්‍ර මූර්ති පිළිබඳව කතා කිරීමේදී අතීත මිනිසුන්ගේ කලා කෞශල්‍ය පිළිබඳව අපිට මේදී අඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ තියෙන්නේ ගඩලාදෙණිය විහාරයේ පිහිටි මිනිසා සහ අස්සහිස. මේක සියුම්ව කැටයම් කරලා තියෙනවා. ගල් ඇත් ගල්තලාව ඇතුළට හාරලා කැටයම් ලස්සනට අලංකාරමත් ලෙස කැටයම මතු කරලා තියෙනවා. ඉතිහාසයේ ඉගෙන ගැනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන පිළිබඳව අපි දැන් කතා කරමු. තමා ජීවත් වෙන සමාජයේ හා ලෝකයේ පිළිබඳව යථා අවබෝධය ලබා ගැනීමට අපිට මෙමින් හැකියාව ලැබෙනවා. අතීත අත්දැකීම් මගින් වර්තමානයේ තීරුම්ගෙන අනාගතය ගොඩනගා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන් පළවෙනි විජයබාහු රජතුමා චෝලයන්ට විරුද්ධව සටන් මෙහෙවද්දී ඔහුට විටින් විට ආක්‍රමණවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් ඔහුගේ නොපසුබට උත්සාහයෙන්ද ඔහුට අනාගතයේ පොළොන්නරුව නඩුවේ රජකමට පත්වීමට හැකියාව ලැබෙනවා. තවද රටේ ජාතික අනන්‍යතාව හඳුනා ගැනීමටත් අපිට හැකියාව ලැබෙනවා. මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනැගීමටත් අපිට මෙමගින් හැකියාව ලැබෙනවා. තවද අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට අපිට හැකියාව ලැබෙනවා. විවිධ මත ඉවසීමට හුරු වීමත් ඉතිහාසය ඉගෙන ගැනීමෙන් අපට ලැබෙන වැදගත් ප්‍රයෝජනයක්.